මහා රාවණ යුගය පිළිබඳව ඇති අපූර්ව ඉතිහාසය 1.1කින් ඉගෙන ගත්තත් ඔබට ඉන් මහඟු ප්‍රතිඵල ලැබිය හැකි. ඔබට මම එක දෙයක් මතක් කරලා ඉන්නම්. ඔබ යම් යම් දේ පිළිබඳව කරුණු හොයනවා වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ දැනුම ලැබුණු වහාම ඒ එතනින් පූර්ණ වී අවසන් වනවා නම් එහි ඇති අර්ථයක් නැහැ. රාවණ ඔබ උගන්නා දෙයින් ඔබේ ජීවිතයට වටිනා යමක් ලැබිය යුතුමයි. මහා රාවණ ඉතිහාසයේ පිළිබඳ ඔබ කරුණු සෙවිය යුතු වෙන්නේ. දැනුමට යමක් එකතු කරගන්න කියලා හිතලා නම් මේ මොහොතේ මේ අදහස වෙනස් කරගන්න. ඔබට වැදගත් වෙන්නේ ඔබේ ජීවිතයේ දාර්ශනික චින්තනමය විප්ලවයක් සිදු කරගත හැකි දෙයක් පමණමයි. ඒ නිසා එක තප්පරයකටවත් ඔබ ඔබේ ජීවිත කාලයෙන් එක මොහොතක්වත් නිකරුණේ ගත කරන්න එපා. සියත FM හැම විටකම ආධ්‍යාත්මික සුවයම ප්‍රාර්ථනා කරන්න. මෙතනදී මම ඔබට ඉතා වැදගත් යමක් හෙළි කරන්න ඕන. ඒ තමයි ආධ්‍යාත්මික වෙද්දී ඔබ ඔබේ ඥාතීන් හෝ වෙනත් කිසිවෙකුගෙන් දුරස් වී ඈත් වී වනගත වීමක් ගැන අදහස් වෙන්නේ නැහැ. ඔබ දැනට සිදු කරන සියලුම දේ ඔබට ආධ්‍යාත්මික වීම තුලත් සිදු කළ හැකි. නිවැරදි ආධ්‍යාත්මික වීම කියලා කියන්නේ ඔබේ මනස සුවපත් වීම මිස වෙන යමක් නෙවෙයි. රාවණ අදටත් ලෝකයේ පවතින්නේ විශ්වයේ ඔබ නොදන්නා පාලන ක්‍රමවේදයක් යටතේ. මේ පාලනයට ඔබ දැන හෝ නොදැන ඇතුළත් ඉන් මිදිය හැකි එකම ක්‍රමය නම් නිර්වාණ අවබෝධය පමණක්මයි. නිවනට හිත හදාගත්තු නැති ඕනම කෙනෙක්ට මේ චක්‍රාවාටයට අදාළ රූප අරූප බ්‍රහ්මලෝක 20ත් දිව්‍යලෝක 6ත් අපාය 4ත් මනුෂ්‍ය ලෝකය තුරුමයි. මේ ලෝක 31 තුලම ඉපදෙමින් මැරෙමින් අරමුණක් නැතිව ගමන් කරනවාද? එහෙමත් නැත්නම් අවසානයේ කලින්ම දැනගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරනවාද කියන එක ඔබ තීරණය කළ යුතුයි. මහා රාවණ දර්ශනය ඔබට ඔබේ භවය ගැන දැන නිවැරදි මාර්ගයේ ගමන් කරන්න අතිශයින්ම වැදගත් වෙනවා. මහා රාවණ වැඩසටහන පටන් ගත්තු මුල්ම දවසේ මම මේ විශ්වයේ පණිවිඩය කියන්න පටන් ගත්තෙම මේක තවත් එක ගුවන් විදුලි වැඩසටහනක් නෙවෙයි කියලා පැහැදිලි කරලායි. සියත FM විශ්වයේ සත්‍ය පණිවුඩය 98.2 98.4 සංඛ්‍යාත ඔස්සේ ඔබ ඔබේ කන් පුරා අහන බව මම දන්නවා. මේ විශ්වයේ සත්‍ය පණිවුඩය ඔබේ මිතුරන් හමුවෙත් ප්‍රචාරය කිරීමයි ඔබ කරන විශාලතම මෙහෙය. ඔබ තුල නිදා සිටින දැවැන්ත ජාන යලි තවදි කරන්න. ඔබවත් නොහිතන තරමේ විශිෂ්ට දේ ඒ ඔස්සේ ඔබට කරන්න පුළුවන් වේවි. තවත් එක මොහොතකටවත් කාලය නාස්ති කරන්න එපා. මේ දැන්ම පටන් ගන්න. රාවණ සියත FM සමහර විට ඔබ හිතනවා ඇති අපේ චක්‍රාවාටයට අදාළ බ්‍රහ්මලෝක 20ක් තියෙනවා නම් දිව්‍යලෝක 6ක් තියෙනවා නම් මේ 26න් එකද කෙනෙක්ට හරි බැරිද පෙනී ඉඳලා මේ මිනිසුන්ව නිවැරදි කරන්න කියලා. ඔබට එහෙම සාධාරණ ප්‍රශ්නයක් ඇවිත් තියෙන්න ඕන. මීට කලින් මම 33 කෝටියක් දෙවිවරු ගැන පැහැදිලි කරද්දී ඔබට ඒ ගැන යම් අදහසක් ඇති වෙන්නේ නැති. ඒත් මම තවත් විදිහකට ඇයි එහෙම නොවෙන්න කියලා පැහැදිලි කරලා දෙන්නම්. රාවණ මෙහෙමයි. බ්‍රහ්ම ලෝකවල ඉන්න උත්තමීන්ට මේ පෘථුවියට ඇවිත් දර්ශනය වෙලා යමක් කරන්න අපහසුයි. ඒකට එක හේතුවක් තමයි අද වෙද්දි මේ පෘථුවියේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රමාණය. සියත FM බ්‍රහ්මයට ඇවිත් හැසිරෙන්න පුළුවන් කමක් අවකාශයක් ඇත්තටම නැහැ. මොකද වර්තමාන පෘථිවිවාසීන්ට සාපේක්ෂව බ්‍රහ්මේ අතිශය විශාල දැවැන්ත දේහයක් හිමියෙක්. ඒ දැවැන්ත කාය දරා ගනිමින් පෘථිවිවාසීන්ට දර්ශනය වීම එකාතකට කරන්න බැරි. අද වෙනකොට ඒක තවත් එක සිද්ධියක් හරි ප්‍රවෘත්තියක් හරි විතරක්ම වන නිසායි. ඔබ හිතනවාද එහෙම දර්ශනය වුණොත් ඉන්න එහාට මිනිසුන් නිවැරදි වෙයි කියලා? නෑ. ඒ දර්ශනය වීම සැක කරමින් ඊට එරෙහිව දහසක් මතවාද නිර්මාණය වී තවත් සමාජයේ අවුලෙන් අවුලට යෑම පමණයි ඉන් සිද්ධ වෙන්නේ. රාවණ
බ්‍රහ්මයේ අතිශයින්ම විශාලයි. සමහර බ්‍රහ්මයේ යොදුන් ගණනක් උසයි. කොටින්ම අනෝතප්ත විල බහරව හිටපු නා රජුට මුළු අනෝතප්ත විලම වැහෙන විදියට පෙනේ කරන්න පුළුවන්කම තිබුණා. මේ දේවල් සුරංගනා කතා වගේ අද දැනුමින් අපට දැනෙන්න පුළුවන්. නමුත් මේ තමයි පරම සත්‍ය. ශක්‍ර දේවේන්ද්‍රයාත් සැතපුම් 48ක් කුස බවයි බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ. මේ විශාල ජීවීන් අදටත් මේ මහා චක්‍රාවාටය තුල ඉන්නවා. රාවණ එක බ්‍රහ්ම රාජයේක ඇත්තම ස්වභාවයෙන් මේ මහ පොළොවට බැස්සොත් විශාල ගම් 3-4ක්ම පාද යුග්මයට වැහෙන බවයි සත්‍ය. ඉතින් ඔබම හිතන්න මහා රාවණා යුගයේ හිටපු විශාල දේහධාරී හෙළයින් මොන තරම් වෙන්න ඇතිද කියලා. සියත FM මේ ලෝක ඉතිහාසයේ හිටපු කෙරුම් කාර්යොත් එක්ක බලද්දී අපි මොන තරම් කුඩා අංශුද කියලා අපටම දැනෙනවා. ඒ නිසායි ඔබට හැම මොහොතකම මම මතක් කරන්නේ ආධ්‍යාත්මික වීමේ ගුණයේ තියෙන වටිනාකම. මම විශ්වාස කරනවා මේ වෙනකොට ඔබට ආධ්‍යාත්මික වීම සඳහාත් නොතිත් ආශාවක් හිතට ඇති වී තිබිය යුතු බව. ආධ්‍යාත්මික ශක්තියට මේ ලෝකේ පවතින හැම ශක්තියක්ම යටයි තමන්ට තමන් විශ්වාස මිනිස්සු පිරිසක් මේ රටේ බිහිවීමයි අවශ්‍ය වෙන්නේ. ඔබ හැම දිනටම අභිමානනීය ඉතිහාසයක් තිබෙනවා. ඔබේ ඊළඟ පරම්පරාවලටත් ඉතිහාසය ගැන අභිමාණයෙන් කතා කරන යමක් ඉතිරි කළ යුතුයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔබට මහා රාවණා වැඩසටහන අහද්දී හිතට නැගෙන ප්‍රශ්නවලට විසඳුමක් ගන්න පුළුවන් එක ක්‍රමයක් දැනට තියෙනවා. ඔබේ ප්‍රශ්න ගැටළු අපට ලියලෙවන්න. මහා රාවණා වැඩසටහන සියත FM අංක 117/10 හුණුපිටිය වැවපාර කොළඹ 2. මම ඔබේ ගැටළු වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්නම්. අපි එකතු වෙලා මේ රටේ හැම අස්සක් මුල්ලක් නැරම මිනිසුන් ධර්මයෙන් සුවපත් කරමු. සියත FM මහා රාවණා යුගයේ භාවිතයන් නිවැරදිව සිදු කර අභිමානනීය මිනිසුන් වෙමු. යලිත් මහා රාවණා වැඩසටහනින් මුණ ගැහෙනතුරු ඔබට සුබ රාත්‍රියක්. මීට සහස්‍රමුඛ රාවණ